වයිස් කැප්ටන් ඉඳන් කැප්ටන්සිගේ කරන්න පුළුවන් දේවල් වලට අවසර නැහැ. ගොඩ කාලයක් හිටියා කියලා කියනවා අග්‍රාමාත්‍යවරයා හැටියට. ඔහුට ඒ අවසරය හම්බ වෙන්නේ නැහැ. නමුත් මොකද්ද වාසනාවකට හම්බ වෙනවා අවුරුදු දෙකකට. හැබැයි ඒ අවුරුදු දෙකකට හම්බ වෙන්නේ අර්බුදකාරී රටක් බංකොලොත් වෙච්ච රටක්. ඔහු ඒ අවුරුදු දෙක ගත කරන්නේ අපු ඒ බංකොලොත් කමින් අයින් කරන්න. නමුත් අපි තාමත් ඉන්නේ නය කන්දක් උඩ. ඉතින් එහාට අපි බේර ගන්න තියෙන විසඳු ගන්න දේවල් ගොඩක් තියෙනවා. අනිත් ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නත් කියන්නේ IMF එකෙන් තොර ලෝකයක් නැහැ කියලා කියනවනම් විසඳුමක් නැහැ කියලා කියනවනම් ඇයි අපි හරියට රිහර්ස් කරපුවත් නැති කෙනෙක්ව තෝරගන්න තීරණය කරන්නේ පළ පුරුද්ද තියෙන නායකයෙක් ඉද්දි? අපි ඉතිහාසයේ ජනාධිපතිවරණ ගණනාවකට මූණ දීලා තියෙනවා. ඒ වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරලා තියෙනවා. ඒ හැම වෙලාවෙම වඩා ප්‍රධාන වුණේ දේශපාලන කාරණා. ආර්ථික කාරණාවලට ලොකු තැනක් හම්බුනේ නැහැ මේ ජනාධිපතිවරයෙක් පත් කරනකොට. හැබැයි මේ පාර අපිට ජනාධිපති කෙනෙක් පත් කරගන්න වෙලා තියෙන්නේ බංකොලොත් වෙච්ච රටක් උඩ ගැනීම වෙනුවෙන්. ආයෙත් නැගිටවන්න. බංකොලොත් සීමාවේ ගැට්ට උඩ ඉන්න අපි වලට වැටෙනවද නැත්නම් ගොඩ යනවද කියන ප්‍රශ්නය අපි හැමෝම ඉස්සරහ තියෙනවා. ඒක නිසා සැප්තැම්බර් 21 වෙනිදා ගන්න තියෙන්නේ අපි මැරෙනවද නැත්නම් රැකිනවද කියන තීරණ දෙකෙන් එකයි. මේ අවුරුදු 76 සාපි ඉවර කරන්න තමයි මේ සමහරු බලය ඉල්ලන්නේ. හැබැයි පොඩි ගාණක් තියෙනවා හදලා බලන්න. 48 ඉඳන් 94 වෙනකන් වසර 46ක් ශ්‍රී ලංකා UMP දේශපාලනයේ උඩයට මාරු කර කර මේක කෑවා කියලා අපි කියමුකෝ නිකන්. එතකොට 94 ඉඳන් 2015 වෙනකන් ඒකට ඉක්ුත් වෙනවා තව කට්ටියක්. UMP ශ්‍රී ලංකා ජවිපේ 94 සිට ජවිපේ හැමදාම වැඩ කරලා තින්නේ ඊළඟට බලයට එන ධනපති පාලකයාට බලයට ඉඳ උදව් කරන්නේ. 76 සාපේට ජවිපේකත් ඇතුළත් ඒ සාපය දියත් කරන්න වසර 76න් 30ක් සම්පූර්ණම ජනතා විමුක්ති පෙරමුණ ඒකට උර දීලා ඒකට සපෝට් කරලා දිනවා මේ රට බංකොලොත් කරන්න.